තමුන්වහන්සලා කවුරුත් මේ මව්පොළවට අලුත් නායකත්වයක් නිර්මාණය කරන්න, මේ රටට වග කියන නායකත්වයක් නිර්මාණය කරන්න, අන්තවාදයට ඉඩ නොදෙන නායකත්වයක් නිර්මාණය කරන්න, එක නීතියක් යටතට මේ රට අරගෙන එන නායකත්වයක් නිර්මාණය කරන්න, මේ රටේ ගොවි ජනතාවගේ ජීවිතය නගා හිටුවන්න පුළුවන් නායකත්වයක් නිර්මාණය කරන්න. ඒ ඔක්කොම කරන්න තමයි 16 වෙනිදාට චන්දපොලට යන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ නියත ජයග්‍රහණය සනාථ කරන්න මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. දැන් අපේ ප්‍රතිවාදී අපේක්ෂකයානෝ පුතානෝ උන්දට පේනවා පරාජයේ වේදනාව දැන් ටික ටික දැනෙනවා. එතුමා කල්පනා කළා මට 16න් පස්සේ ආයි අම්මා මුත්ත කාලෙවත් ජාතියක් අමතන්න හම්බ වෙන්නේ නෑ. 16 වෙනිදෙන් පස්සෙ සජිත්ගේ ජාතිය අමතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ නිසා පුතානෝ මොකද කළේ? අපේක්ෂකයා හැටියට ඉන්නකොටම තමන් ජනාධිපති වුණා කියලා මවාගෙන පිටිපස්සෙන් සිංහකොඩි ටික තියාගෙන මුදල් ගෙවා ජාතිය ඇමතුවා. මේ තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට කෙනෙක් මුදල් ගෙවා ජාතිය ඇමතුවේ. මන්ද මානසික අපේක්ෂකයෙක් තමයි අද තමුණාසල අපිට මුණ ගැහිලා තියෙන තරඟ කරන්න. තමුණාසල දන්නවා දැන් පරාජය පේන හන්දා මංගල පින්සිරි සමරවීර රාජිත සේනාරත්න ඇතුළු නඩය අන්න දැන් සහරාන්ගේ නෝනව අරගෙන ඇවිල්ලා කොළඹට. සහරාන්ගේ නෝනව අරගෙන ඇවිල්ලා කොළඹට 97 වතාව බුද්ධියංශ අනතුරු අඟවද්දී සහරාන්ව අත්අඩංගුවට ගන්න නියෝග නොදුන්නු හවුල, පල්ලියේ මරාගෙන මැරෙනකම් බලන් හිටිය හවුල දැන් සහරාන්ගේ නෝනව කොළඹට ගෙනල්ලා සහරාන්ගේ නෝනට සල්ලි තුට්ටියක් දීලා සහරාන්ගේ නෝන ලව්ව මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියවන්න යනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සහරාන්ව හතර වතාවක් හම්බ වුණා එතුමා තමයි යම් යම් උපදෙස් දුන්නේ කියලා. පරාජය පේනකොට පුතානෝගේ මඩ බලෑණිය වැටිලා තියෙන තැන සහරාන්ගේ නෝන නෙවෙයි, සහරාන්ගේ අම්මන්ඩි අරන් ආවත් සහරාන්ගේ අම්මන්ඩි ලව්ව මොනවා කියෙව්වත් මේ රටේ ජනයා ඔය මඩාවලාද වලට යට වෙන්නේ නෑ. මෙදා පාර ගත්තු තීන්දුව පොහට්ටුව දිනවල මිසන් මේ රටේ ජනයා පස්ස බලන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි අර නැගෙනහිර පළාතේ හිටපු විස්පුල්ලා ආණ්ඩුකාරයා උන්හැ ජනාධිපතිවරණ අපේක්ෂකෙක් හිස්පුල්ලට හොඳ ගතමනාවක් දීලා කියවන්න හදනවා දෙවැනි මනාපය දෙන්න ගෝඨාභය රාජපක්ෂට කියලා. ඒ ඔක්කොම අවලාද තුරුම්පු ලෑස්ති කරගෙන ඉන්නේ හෙට අනිද්ද වෙනකොට මේ තුරුම්පු අවලාද එළියට දාන්න යන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය තමුන්වහන්සලා ඒ සියලු කුමන්ත්‍රණ පැත්තකට දාලා ඒ මඩ අවලාද බොරු බේගල් අලුයමලු කෙලපිඩක් වගේ පැත්තකට දාලා 16 වෙනිදාට මේ රටේ නායකත්වය බාරකාරත්වය පුරතිසි පුරවරේ තමුන්නාසලගේ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් තමුන්නාසලගේ ඡන්දය පාවිච්චි කරන්න. දැන් බලන්නකො අර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කියනවා පුතානෝ දෙමළෙන් තියනවා ඔරුමිත්ත නාඩු, සිංහලෙන් තියනවා ඒකීය මව්බිම, ඒකීය රාජ්‍ය කියලා නෑ ඒකීය මව්බිම. ඒ ශශිධරන් මන්ත්‍රීතුමා අහනවා දෙමළෙන් ඔරුමිත්ත නාඩුයි සිංහලෙන් ඒකීයයි දැම්මම සිංහල මිනිස්සු දන්නේ නෑ ඔයා අපට ඔරුමිත්ත නාඩුව දෙන්න යනවා කියලා. ඔරුමිත්ත නාඩුව කියන්නේ සංධීය, ඔරුමිත්ත නාඩුව කියන්නේ ෆෙඩරල්. ඒ නිසා දෙමළෙන් ෆෙඩරල් බලතල දෙන්න එකඟ වෙච්ච පුතානෝ, සිංහලෙන් බොරුවට ඒකීය මව්බිම කියලා දාන පුතානෝ, අන්න
දෙමලෙන් අපිව මේ ඔරුමිත්ත නාඩු දාලා සිංහලෙන් ඒ කිය දැම්මේ දෙමළ ජනතාව රවට්ටන්නද සිංහල ජනතාව රවට්ටන්නද කියලා අහනවා දෙමළ ජාතික සන්ධානයේ ශසිධරන් මන්ත්‍රීතුමා. මේ තමයි සජිත් ප්‍රේමදාස. දෙමළෙන් ඔරුමිත්ත නාඩුව, සිංහලෙන් ඒකීය මව්බිම, සිංහල ජනතාව මෙහෙන් රවටලා දෙමළ බෙදුම්වාදයේ ඉල්ලන දොළපිදේනිය දෙන්න දෙමළ භාෂාවෙන් දානවා ඔරුමිත්ත නාඩු. ඉංග්‍රීසියෙන් තියෙනවා ෆෙඩරල් සිස්ටම්. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මේ තමයි ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉතිහාසයේ පළවෙනි වතාවට සිංහලෙන් ඒකීය දාලා දෙමළෙන් ඔරුමිත්ත නාඩු දාපු මේ රටේ ජනතාව රවට්ටන්න එලිපිට වලිකන පුතානෝට පාඩම උගන්වන්න තමයි පොළොන්නරුවේ තමුන්නාන්සලා 16 වෙනිදා ඡන්ද දෙන්න යන්නේ ඡන්දපොළට. තමුන්නාන්සලා දන්නවා පුතානෝ දිනම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අස්සන් තියනවා කියලා පුතානෝගේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම කියන්නේ මොකද්ද? ඩොලර් මිලියන් 480ක ප්‍රදානයක් දීලා මේ රටේ ඉඩම් සම්පතෙන් 18.2%ක් ඇමරිකාවේ උවමනාවන් වෙනුවෙන් උන්ට අත්පත් කරගන්න ඉඩකඩ හදලා දෙන ගිවිසුම. මේ රටේ කෘෂිකාර්මික ඉඩම්, රජයේ ඉඩම්, පෞද්ගලික ඉඩම් රෙකුණාමලේ ඉඳලා කොළඹ වරාය දක්වා කිලෝමීටර් 200ක පටියක් අක්කර ලක්ෂ 12ක් ඒ ඔක්කොම පවර ගන්නවා කිලෝමීටර් 15ක බෆර් සෝන් එකක්. සීගිරි ගලත් සීගිරියත් වැටෙන්නේ ඇමරිකානු විශේෂ ආර්ථික කොරිඩෝවට. ඒ අක්කර ලක්ෂ 12 විතරක් නෙවෙයි, මුළු මනින්ම 18.2%ක් ඉඩම්. ඉඩම් 16.18.2% කියන්නේ ලංකාවේ ඉඩම් වලින් දල වශයෙන් අක්කර 29,65,264ක් අක්කර 30 ලක්ෂකට ආසන්න ප්‍රමාණයක්. තමුන්නාන්සේලාගේ කෘෂිකාර්මික ඉඩම් උතුර හා නැගෙනහිර පළාත් විතරක් නෙවෙයි, පළාත් 6ක ඉඩම් අක්කර 29,65,264ක් ඇමරිකන් කාර්යයගේ අතට ගන්න තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගහන්න යන්නේ. මහා සංඝරත්නය උඩුදුම්බර කාශ්‍යප සිල්වත් හාමුදුරුවෝ ඒ මහා සත්‍යග්‍රහය උපවාසය කරලා යන්තම් මුංගෙන් කියවගත්ත 16ට කලින් අස්සම් කරන්නේ. හැබැයි කියනවා 16න් පස්සේ උන්දලා දින්නොත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අස්සම් කරනවා. ඒ කියන්නේ මේ රටේ ඉඩම් වලින් 30 ලක්ෂයක් ඇමරිකන් කාර්යයගේ අතට යනවා. මේ ඉඩම් කියන්නේ මගේ අම්මේ තාත්තේ තමුන්නාන්සලාගේ ජීවිතය. ඉඩම තමයි වගාව, වගාව තමයි ධනය, ධනය තමයි ජීවිතය. මේ නිසා අපේ ඉඩම් අක්කර ලක්ෂ 30ක් ඇමරිකන් කාර්යයට දෙන්න කියන එක තමයි පුතානෝට කතිර ගහන අය කියන්නේ. ඩොලර් මිලියන් 480 රුපියල් බවට පෙරලලා ඒන රුපියල් ගානෙන් අක්කර ලක්ෂ 30 බෙදලා බැලුවම එක අක්කරයක් දෙන්නේ රුපියල් 29,137.37ට. මේ රටේ ඉඩම් අක්කරයක් ඇමරිකන් කාර්යයට දෙන්නේ රුපියල් 29,137.37ට. පර්චස් එකක් වෙන්නේ රුපියල් 180.710යි. මේ අනගි මහපොළව, සරුසාර මහපොළව, මේ මහපොළව උන්ට දෙන්න තමයි ඇමරිකන් කාර්යයට දෙන්න තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගහන්නේ. පුතාන දින්නොත් අස්සම් කරන්න යන්නේ ගිවිසුමට. ඒ අපරාධය වෙන්න ඉඩ දෙනවද? වෙන්න ඉඩ දෙන්නේ නැද්ද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොබියව ප්‍රකාශ කරලා ඉවරයි. තමන් ජනාධිපති වුණාම MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ. ඒක විසි කරනවා කියලා ඉවරයි මගේ අම්මේ තාත්තේ. මේ අපේ මුතුන් මිත්තෝ මිහිදන් කරපු භූමිය, අපේ වීරයෝ ඉන්න භූමිය, ඒ අක්කර ලක්ෂ 30ට අපේ වනවාසී ආරණ්‍යගත භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ස්ථාන පුද භූමිය අයිති, රජ මහ විහාර අයිති, මහා වනාන්තර අයිති, සතාසී උපාව ගැවසෙන වනජීවී ප්‍රදේශ අයිති. මේ මහා භූමිය
අපේ මුතුන් මිත්තු අපට රැකල දුන්නු පොළව. ඒ පොළව තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නරහා ඇමරිකන් කාර්යයට දෙන්න යන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය පුතානෝ කියනවා, පුතානෝට තියනවලු හොඳ පිට කොන්දක්, කොඳු නාරටියක්. පුතානෝ ඒ වුණාට MCC ගැන කතා නෝ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගැන කතා නෝ. පුතානෝ නොදෙන්නේ තමුන්නාන්සලට නොමිලේ මව්කිරි විතරයි, ඉතුරු ඔක්කෝම දෙනවා. ඊයේ පෙරද කියනවා ත්‍රීරෝදර පාවිච්චි කරන අයට ලක්ෂ තුනකුත් දෙනවා. තමුන්නාන්සල ජාතික ආරක්ෂාව ඉල්ලනවා. පුතානෝ කියනවා මම දෙන්නම් සනීප ආරක්ෂාව කියලා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අද අපිට කවටාධිපති කෙනෙක් නෙවෙයි ඕනේ, මේ රට රකින්න ජනාධිපති කෙනෙක්, අන්තවාදය පරද්දන ජනාධිපති කෙනෙක්, සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ආරක්ෂා කරන ජනාධිපති කෙනෙක්, රට රකින්න නායකයෙක්, මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා හිටවන නායකයෙක්, මේ රට දකුණු ආසියාවේ දියුණු නවීන රාජ්‍යයක් බවට පෙරළෙන නායකයෙක්, අපේ ඓතිහාසික උරුමය රකින නායකයෙක්, උතුරහා නැගෙනහිර පුරා විද්‍යා මර්මස්ථාන ආරක්ෂා කරන නායකයෙක්, උතුරහා නැගෙනහිර අපේ බෞද්ධ වේර විහාර ආරක්ෂා කරන නායකයෙක්, මේ රටේ සියලු ආගමිකයන්ට නිදහසේ තමන්ගේ ආගම අදහගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් හදන නායකයෙක්, පල්ලියට බය නැතුව කිතුණුවාට යන්න පුළුවන් ඉඩ හදලා දෙන නායකයෙක්, පොසොන් එකට අනුරාධපුරයට බය නැතුව බෞද්ධයට එන්න ඉඩ හදලා දෙන නායකයෙක්, වෙසක් පොහොයට පන්සලට යන්න බෞද්ධයට බය නැතුව යන්න ඉඩ හදලා දෙන නායකයෙක්, මේ රටේ ජීවනෝපාය මාර්ග සරේ කරලා දෙන නායකයෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි, රාජ්‍ය සේවකයෙක් රාජ්‍ය නායකයා වෙන්නේ මෙදාපාර. අවුරුදු 20ක් හමුදාවේ ඉඳලා රටට සේවය කරපු ගෝඨාභය ආරක්ෂක ලේකම් මැතියට ඉඳලා බාරගත්තු වගකීම ඉෂ්ට කරපු ගෝඨාභය රාජපක්ෂ, ඒ තමයි රාජ්‍ය නායකයා, හත්වෙනි විධායක ජනාධිපති. ඒ හන්දම ගම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, තොණ්ඩමන් මහත්තයාගේ වතුකම්කරු කොංග්‍රසය, අතවුල්ල මහත්තයාගේ ජාතික කොංග්‍රසය, ඩග්ලස් දේවානන්ද මහත්තයාගේ දේශපාලන පක්ෂය, පක්ෂ රැසක් එකට එකතු වෙලා මේ ජයග්‍රහී අපේක්ෂකයා වටා ඉන්නේ මේ රට හරිමගට ගන්න ඕන හන්දා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, පුතානෝ 17 වෙනිදාට කියයි ගියානෝ කියලා, 17 වෙනිදාට කියයි උතානෝ කියලා, බඩු ටික උතානෝ ඊට පස්සේ ගියානෝ. වික්‍රමසිංහ මහත්තයා බලන් ඉන්නේ පරදිනකන් නියෝජ්‍ය නායක පට්ටමෙනුත් එළියට ඇදලා දාන්න. ඒ නිසා තමුන්නාන්සලා ඉන්නේ දිනන පැත්තේ, ජයග්‍රහණේ පැත්තේ, රටට ඕන පැත්තේ, මව්බිමට ඕන පැත්තේ. ඒ පැත්ත තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පැත්ත, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැත්ත, මේ රට හදන පැත්ත, මේ රට රකින පැත්ත. ඒ තමයි ඔබේ පැත්ත, මාතෘභූමියේ පැත්ත. ඒ සඳහා දැන් ඡන්ද කොලේ නම් ටිකක් දිගයි. මැතිවරණ කොමිසමේ සභාපති ඒ නිසා වෙනද ඡන්ද පෙට්ටි නෙවෙයි, මොනවාද අලුත් පෙට්ටි වගේක් ගෙනල්ලා. කොලේ දිග වුණාට බොරු වලවල් තුනක් තියෙනවා. නාමල් රාජපක්ෂ කියලා නමින් එක ගොබිලෙක් ඉන්නවා NGO කාරයෙක්. රැවටෙනවා එහෙම නෙවෙයි. ඊළඟට බල්බ් එකක් තියෙනවා, ඒක පොහට්ටුව නෙවෙයි. ඊළඟට තියෙනවා බැලුමක් උඩ යවලා, ඒක පොහට්ටුව නෙවෙයි. පොහට්ටුවට උඩින් ඉන්නවා ඔටුවා. ඔටුවට යටින් තියෙනවා පොහට්ටුව. පොහට්ටුවට යටින් තියෙනවා ඇස් කණ්ණාඩිය. ඇස් කණ්ණාඩිය තියෙන එකෙන් කියන්නේ හොඳට බලපං කියන එක. අන්න දැක්ක ඇස් කණ්ණාඩිය හොඳට බලපං කියලා 100ට ආවා. ඊකට උඩින් තියෙනවා පොහට්ටුව බැබලි බැබලි. තවත් ඕනම් බලනවා ගෝඨාභය රාජපක්ෂ කියන නම තියෙනවද කියලා. ඔක්කොම හරිනම් 1 2 3 වානා
කතිරය විතරයි. ඕනමගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා, ඒ මහා ජයග්‍රහණය ගොඩනගන්න ඔබට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ වීරිය ලැබේවා, මාතෘභූමියට ජය වේවා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ට ජය වේවා, පොහොට්ටුව ලකුණට ජය වේවා, ඔබ සැමට ජයෙන් ජයම වේවා.